බුරුවාගේ සීමට ඇබ්බැහි වූ පීඑක් සූදු ක්‍රීඩා කිරීම සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් තම වැඩිමහල් දියණිය මුදල් පොලියට ලබා දෙන පුද්ගලයෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ මුදල් පොලියට ලබා දෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසු වීම හේතුවෙනි. පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ වසර දෙකකට පෙර සිය මාමාද ඇයව දූෂණය කර ඇති බවයි. සැකකාර පියා ඊයේ එනම් 30 වන දින අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරිය දූෂණය කළ බව කියන ඇයගේ මාමා සහ පොලිකරුවා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. අගලවත්ත පනාදඩු කන්ද ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක සිට රහසිගතව සූදු පොලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සූදු පොලට මුදල් පොලියට ලබා දීම සඳහා වරින් වර පැමිණ තිබෙනවා. අදාළ පුද්ගලයා කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙක්. සැකකාර පියාද බූරුවා ගැසීමට මෙම පුද්ගලයාගෙන් වරින් වර මුදල් ලබාගෙන ඇති අතර එලෙස මුදල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වන ලෙසට වැඩිමහල් දියණියට උපදෙස් දී තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිකරුවා විසින් නිවසට පැමිණ සහ දුරකථනය මාර්ගයෙන් අදාළ සිසුවිය සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වනතෙක් වසරක් පුරා විවිධ ස්ථානවලට ගෙන ගොස් මෙම දැරිය දූෂණය කර ඇති බවයි. සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලිකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබා දී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසු වී දුරකථනයේ පොළවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම රහසියල් හෙළි වී තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කළ විමර්ශනවලට අනුව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදී සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයෙකු බීමතින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණ සිසුවියට බරපතල ලිංගික අපයෝජනයක්ද කර ඇති බවද හෙළි වී තිබෙනවා. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහරෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර පියා අද එනම් 31 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුල වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.